වචනය තුළින් බහගන්න ආකාරය කියලා කියවුවාම තේරුම් ගන්න මෙහෙම දෙයක්. නැව වචන මොනවද? අපි දකින්න ඕන. වචනය තුළින් දහම් අදහසට බහගන්න ආකාරය කිව්වහම විවිධ ආකාර විවිධ ක්‍රම තියෙනවා. වචනේ කියන වචනේ කියන එකම අල්ලගෙන අරගෙන ඒ වදනකින්වත් දහම් දකින්න ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් පද තුනක් තියෙනවා. අනිත්‍ය දුක අනාත්ම කියලා ඒවත් වචන. වචනේ දෙයි. එහෙමයි. ඒතර වචන කියන වචනේ වචනේ කියන එක ගත්තහම වචනේ දහම් දකින්නේ කොහොමද කියලා. මේ වචනයක් අපි වචනේ අහනකොට වරන්නේ මොකද වචන කිව්වේ? වචනේ අවතක වේවා අදහත වැටහෙවා. කාලහිති පුත්‍රයාට ධර්ම දේශනා කරපුවාම නිවන් දැක්ක. සෝවාන් ඵලයට පත් වුණා කියලා අපි හිතනවා. එන වචනේ නිවන් දකින්න බෑ කියලා කිව්වම ගත්ත. වචන තියෙන්නේ මේ ලෝකයේ ඒකේ සම්මත කතා කරන්න. යම් යම් සම්මත භාෂාව සම්මතයක් කතා කරන්නයි තියෙන්නේ. ඒ සම්මතයෙන් පෙන්වා දෙන්නා වූ දෙයක් තියෙනවා. ඒ පෙන්වා දෙන හැඟීමක් ඇති කරවන අදහසක්. අදහසක් ඇති කරවන්න මේ වචන ආධාර වෙනවා. එයින් ආධාරයක් ගන්න පුළුවන්. ආධාරයක් අරගෙන වෙරිලා ඒ තුලින් ගොඩනගා ගන්න ඕනේ යම් කිසි යථාර්ථයක්. දැන් අපි මෙහෙම දෙයක් හිතනවා. බැලුම් බෝලයක් පුඹනවා. පුඹා කියන පුපුරනවා. දැන් අපි දැනගත්තා. බැලුම් බෝලයක් පුඹාගෙන පුඹාගෙන ගියාම ඒක වක්කාර පුපුරලා ගියා. අපි යම් අදහසක් දැනගත්තා එතන ඒක කරගෙන යනකොට. ඉතින් කාට හරි කියනවා ඔක වැඩි පොම්බන්නේවා පුපුරයි කියලා. දැන් ඒක දැකලා තිබුණේ නැත්නම් ඒ වචනේ අහපෙන්නේ එයා අත්දැකීම වල දැකලා තිබුණේ නැත්නම් එයා පුපුරනවා කියන එක දන්නේ නැහැ. ඊයෝ ඔ පොම්බගින පොම්බගින යනකොට බක් කරලා පිපිරුවා. මං කිව්වනේ එතකොට ඔක වෙනවා කියලා. ඔක පොම්බන්නේවා පුපුරනවා කියලා. ආ දැන්නේ දන්නේ පුපුරනවා කියලා. අන්න දැනගත යම් දෙයක්. ඒතර වැදගත් දෙයක් දකින්නවා. මොකද්ද? තමන්ගේ අත්දැකීම තුලින් මේ වචනේ කිව්වෙ මෙන්න මේ අදහසද? අන්නේ දැයින්ද පටන් ගන්නවා. ඊට පස්සේ අදහස වචනේ ඉක්මවා ගියේ අදහස උහුට එන්න පටන් ගන්නවා. අර වචනේ කියනකොට. එන වචනයක් ආපු ගමන් වචනේ ඒක තමයි කියන්නේ. ඒ වචනේ කවදාවත් දහම් දකින්න බෑ. ඒ වචනේත් එකල ගිය ස්වභාවය මෙනෙහි කරගෙන යනකොට අන්‍ය වගේ අත්දැකීමක් ලැබෙනවා. ඒ අත්දැකීම තුලින් ඔබ දැනගන්නවා මේ වචනේ හැඟිවේ මෙන්න මේ අදහසයි. ඒ අදහස වචන නෙමෙයි. හැබැයි අදහසක් දැනුම් දෙන්න සම්මත වචන භාවිතා කරන්නේ ওই අත්දැකීමක් ආපු වෙලාවත් තුළදී මෙන්න මේ අදහස දෙන්නයි මේ වචනේ භාවිතා කරන්න කියන තමන්ට අදහසක් එනවා. ඒ නිසා තමයි මේ වචනයක් කියනකොට අදහස එන්න පටන් ගන්නේ. නැත්නම් කවදාවත් වචනයකට පුළුවන්කමක් නැහැ. එකපාර ආකාරයක් දෙන්නේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට කියනවා බුලත් කොලේ කියලා. දැන් බුලත් කියලා වචනේ කියනකොට ආය අදහසක් එනවා. දැන් මේ අදහසක් ආවම කොහොමද ඒක ආවේ? මට දෙන්නක බුලත් කොලයක්. කවුරු හරි කියනවා ඇහෙනවා. දැන් බුලත් කියන જાතිය හඳුනන්නේ නැති කෙනෙක් හිටියෝ. ඒ වචනේ කිව්වේ කෙනෙක් හඳුනන්නේ නැති කෙනෙක් හිටියෝ. එයාත් ඔය කඩ දිහා බලා ඉන්නා එතන හිටි ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නවා. දෙන්නක බුලත් කොලයක්. එහෙම කියනකොට කවුරු හරි එකිනෙක ඉල්ලුවේ කෙනා බුලත් කොලයක් දෙනවා. හැබැයි බුලත් කොලේ දුන්නාම සිංහලෙන් ඉල්ලන්න පුළුවන් බුලත් කොලයක් කියලා. හැබැයි සිංහල බුලත් කොලේකුයි දෙමළ බුලත් කොලේකුයි ඉංග්‍රීසි බුලත් කොලේකුයි එහෙම එකක් නැහැ.
मुख्य इलवा दिन आर को दिन एक देख का मा मारा मानूस अरे बार हा इत भी एक ना गुलाद के वचने हा भी एक ना हा गुलाद को लेके आने मिन्ने में जाती है को लेके अदहा ता कहती है जब गुलाद के वचने अहने को मारे अदहा समात वेला आए है भाई इससे ना गुलाद के वचने अहू ना कर अरे को ले हुआ मार कर देख के नैत ना ये अदहा तो जान दे बैरू है ना मुकेट देख की हुए की है मेन मेन सा वचने की एक बार अदहास गांडा बे ये वचने एक आदेश कर ला एक रिया दिया बलागिन अनकोट अन्न इतोर दिन पटांगा मे वचने हंगवा मेन मे अदहास मेन मे अभी खाली तीस विविध वचनों विविध अदहास हंगवने तीन वचन अभी नितर आहला अन्नी अदहत पीरवाद ये वचने पीरवाद अदहत को नहीं वचने की अदहत मालावा कभी वेट ही गई बुला दूम को हर की वाला नहीं किएने किए नहीं करता है अभी मानसिक आते बिना से भी आने लिखी तरह वाला वन डक्का मैकरा बटू मिरी किए ने किए मुख देवी मानस वन डाका किए ने कटो वन डाका कर लगे हेडिये मानस ही गान बटू किए ने कटो बटू मिरी हेडिये मानस देनो मैकरा किए नोटो मैं कर लगे हेडिये मिरी किए नोटो हेडिये नो बाने बिने से नहीं आप ही ओइट का की हुआ किएगा अरे सिंगल दान नहीं थी देवर मानुष से को विनत बासा कथा करने के लिए सिंह अद्दाल नदी के निकला काफी ही हिला बाटो के नीचे बांध लाका मैं कराल बैठा बोलू की नोट मुगे देवी शादी दिया कि यार रहना है काटे दिया वाला है नमन आदमी की जानने की है यार वो कुछ तेरे वचन आवा अदहा था आवी ने इन्हें काल या तीसे अरे वचन ही तिकला है अध्यक्ष में क्रिया हो रही है दाखिल नो अन्य हम दाखिल नो बोले वचन दुलिंग अदहता के क्रम आके कोई क्रमें हरी वचन वचन सीमा करें यथाबोधि लवंड बे ये वचने किए अदहता भी अद्या कर दिए ये अद्या की नतिता काल क्यों मुका दे गया तो पुलवांग कमक ने अन्य का ही कारण अनिच्छा की वचन खोजते रह हुआ दुखा अनाता की ने खोजते रह हुआ एक पिंड को अदहत उदाहरण उपमावली पेन्नाट वैना अभी तो अनीत्य दुख अनाथ की वचन की अदहत इन तुम अन्य उग देने को वचने को भाविता कला रूप अनीत वेदना अनीत संज्ञा अनीत की साध्या किए मिथा अवबोधि इन हमीली अनीत्य की अन्य मुखाद की अदहत वटहा उत्साह दुख अनाथ की आने वनवाद किया एक अदहत वटहा उत्साह अदहत वटहांड एन साहती देश नाकनी मे साहसनी सीट सीयाक कल्याण मित्र पावती नौकी मेक अदहत इसेला वटहांड लेती ये लोतरा बुद्धिया हाथी नवाक्तम अनीत दुख अनाथ अशुभ की स्वयंभू ज्ञानी गोचर का धनकार දැනගත ලැබ පස්සේ අනිත්‍ය කියන එකේ ස්වභාවය මේ ලෝකයේ ඊට අනුකූල දෙයක් වෙනකොට ඒ තුලින් පෙන්නා දෙනවා. ඒතර තමයි ඒක දකින්න පටන් ගන්න. ඊට අනුකූල වන්නා වූ ධර්මයක් අවබෝධ වෙන්න දේශනා කරනවා. ඊට අවශ්‍ය කරන උදාහරණ උපමා ලෝකෙම අරගෙන පෙන්නනවා. වැහිලා තියෙන තැන. වැහිලා තියෙන හේතුව අපි ඒක ඉක්මෝලා मेन ही नौकर अरे तीव आश्वाद हितदी पैत्यानी एक अमार उदयाई अभी अदहत के ना मे वचने की मेन मे अदहत की हरियन विग्रह दुर्नोदे इन पद वचने की मे अदहत पटांग एक तमगे वचने
යථාර්ථය දකින්නත් බෑ, වචනේ නැතුව දකින්නත් බෑ. වචනේ ඉක්මවා යන්නත් ඕනේ. වචනයක් තුලින් පෙන්න වචනය තුලින්මයි යම් අදහසක් විග්‍රහ කරන්න දීලා තියෙන්නේ. ඒ ක්‍රමේ දකින්න ඕනේ. මේ ක්‍රමේ දිගටම දකින්නකොට අන්න වචනයයි වචනේ කියන අදහසයි දැනගත්තාම වචන කියන කියන ගාණේ අදහස වැටහෙන්න පටන් ගත්තාම වචනේ අමතක වෙලා අදහසේ හිත හිට නවත්තාවක් එනවා. 100ක් වාගේ අදහස ආවා කියගෙන උපරිමයට වැටහිම වෙනවා. යම් මට්ටමකට අදහස වැටුණා නම් වචන කියාගෙන යනකොට ඒ මට්ටමට අවබෝධය නැගින්න පටන් ගන්නවා. මාර්ගය වැඩෙනවා. වචනේ අදහස ගන්න නැතුව උදේ ඉඳන් රෑ වෙනකන් 100,000 වාරයක් වචන කියගෙන හිටියා. අදහසෙන් නැති වෙන්න පුළුවන්. ඒක එක ක්‍රමවේදයක්. ඒ වගේ තවත් ක්‍රමයක් තියෙනවා. අපි හැම කෙනෙකුටම කවුරුවා කියා දුන්නේ නැති අදහස වචනේට නැගින ක්‍රමවේදයක් තියෙනවා. ඒක තියෙන සුද්ධ මාර්ගදී කිය. සෑම සත්වයකින් අදහස හලකින් පිට වෙනවා. ඒක යම්කිසි බාහිර ලෝකේ අපි ඉතින් හදාගත්ත මේ විවිධ විකෘති නිසා, ඒ වගේ විවිධ පරිසර ආදී නිසා ඇති වෙන වෙනස්කම් නිසා. ඉදාට විචේය වචනේ හන්න හැඟීමේ හඬ අමතක වෙලා විනාස විනාස අදහස් වලින් ඒක දැන් කතා කරන්න භාවිතාන පටන් ගෙන තියෙනවා. එදා කවුරුවත් උගන්වන්න නැතුව අපි කවුරුත් දන්න සුද්ධ වාගිදී වාසාව හැම කෙනාටම වැහිලා ගිහින් තියෙනවා. යම්කිසි මිනිසෙක් ධානයක් ලබාගෙන ඉඳලා ප්‍රථම ධානයක හෝ ලබලා ඉඳලා මෙහෙන් චුත වෙලා බ්‍රාහ්මී කියලා උපන්න උපා මොහොතේ පටන් ගන්න. ඒ සුද්ධ වාගිදී වාසාව වැටහෙනවා. යමක් දකින්නොත් ඒ වචනයක් ඇෙනවා හිතට. ඒ සුද්ධ වාග්දී භාෂාවේ හඬක් එන්නේ. ඒ හඬෙන් ප්‍රකාශ කරන්න හැකියාවක් ලැබෙනවා. ඒක වැහිලා තියෙන දෙයක්. අද යම්කිසි කෙනෙක්ගේ සුද්ධ වාග්දී භාෂාවේ පදවැලක් භාවිතා කරන්න ගිය කාලයක්. සමහර ක්‍රමීන් ඒ පැත්තට නැඹුරුලා නැඹුරුවෙලා කොයි මොහොතක හරි අදහස එන්න පටන් ගන්නවා. අන්නේම අදහස આવුත් එහෙම ඒක කාටවත් කියා දෙන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේකයි මේ අදහස කියලා. ලේසියෙන් කියන්න බෑ. නමුත් යම් මොහොතකදී අදහස තමට වැටහුණොත් අද තියෙන භාෂා විලාසයෙන් පරිවර්තනය කර කර දැනුම් දෙන්න පුළුවන් කියා දෙන්න පුළුවන් මෙන්න මේ අදහසටයි ඔය කියන්නේ කියලා. අන්න එහෙම තේරුම් ගත්තොත් යම් කෙනෙක් එයාටත් අර අනිත්‍ය කියන රට මේව අදහස එන්න පටන් ගන්නවා ආයිසරය. ඔගේ තර ක්‍රමවේදය. ඔහම තේරුම් ගත්තොත් තමයි පුළුවන්කම ලැබෙන්නේ පදේ ඉක්මවාගිය අදහස දැනගන්න පදේ තුලින්. ඔහම ගැඹුරුයි. නැවත හොතර හිතවල්ලා තේරුම් ගන්න.